Seniman Tritumani. Surakshita lat ganadanu liya padanchi kirime adhikariya tulu karana kipayak sandaha me idiripat karana yojanawa gana mama hitanne api waraddak naha api me sandaha suba patanawa adahasa hondai habai kuda parimana madhya parimana vyaparikayin me wenakota ape rate 263000ක් හාස්‍ය වෙලා ඉවරයි මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් දෙන්නට තුන් දෙනාට රස්සා දුන්න 10ක් 15ක් සේවකයින්ට රැකවරණයක් ආරක්ෂාවක් දුන්න ගම්වල තියෙන ආර්ථිකය හසුරන්න ඒ ගමේ ආර්ථිකයට යම් මුදලක් ගෙනාපු රටේ ව්‍යාපාරිකයින් 263000ක් මේ වෙනකොට තමන්ගේ ව්‍යාපාර වලින් ඇත්තලා ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත් වෙලා ඉවරයි එතකොට ඒ ව්‍යාපාරිකයන් නැතුළු ඒ ව්‍යාපාර වලින් ජීවත් වෙච්ච ජනතාවගේ ආදායම් ටික අහිමි වෙනකොට එතකොට රටේ ජාතික ආදායම ඒ හරහා අඩු වෙනකොට ආදායම් බදු රජය ජනතාවගෙන් ඒ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන්ගෙන් ගන්න බදු ආදායම් ටික මේ රජය තුල මේ තියෙන මූල්‍ය ප්‍රතිපත්තිය තුල බදු ආදායම් ටික ඉහළ යනවා ඒකාරී අපූර්ව සමීකරණයක්. දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති දැන් මාරයි. ආණ්ඩුවේ ජනතාවගේ සහ ව්‍යවසායකින්ගේ ඒ ආදායම් ටික අඩු වෙනකොට ඔවුන්ගේ ඉපැයීම් අඩු වෙනකොට ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත් වල කඩාගෙන වැටෙනකොට ආණ්ඩුව ජනතාවගෙන් සහ ඒ ව්‍යාපාරිකයින්ගෙන් ව්‍යවසායකින්ගෙන් බදු ආදායම් ඉපැයීමේ ඒ යාන්ත්‍රණය මම හිතන්නේ කොතෙක් දුරට මානුෂිකද කොතෙක් දුරට ප්‍රායෝගිකද කියන කාරණය මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. එතකොට ව්‍යාපාර ටික ඉවර වුණේ ඇයි? මේ ව්‍යාපාර ටික ඉවරෙන්න බලපෑම අපේ රටේ ව්‍යාපාරිකයින්ට ඒ තිබිච්ච යාන්ත්‍රණය කඩා වැටීම තුල මේකේ නිෂ්පාදන වියදම් ඉහළ ගියා. විදුලිය වගේ අවශ්‍ය වෙන බලශක්ති වියදම් වැඩි වෙනකොට ඉන්ධන වල මිල දරා ගන්න බැරි වෙනකොට ඒ සියලුම බඩු භාණ්ඩයන්ගේ ඒ ප්‍රොඩක්ෂන් වියදම් වැඩි වෙනකොට නිෂ්පාදන වියදම් වැඩි වෙනකොට ඒ ව්‍යාපාරිකයින්ගේ ඒ නිෂ්පාදන වලට මිල මේ විවෘත වෙනද පුළත් එක තරහ කරන්න බැරුව ගියා ලෝකයේත් එක්ක ලෝකයේ සැපවීම වලට ඒ මිලත් එක්ක තරහ කරන්න බැරුව ගියා ඉතින් ඒක තමයි අපේ රටේ බොහොම සමහර ගාමන් ඇඟලුම් කම්මා ආයතන දැන් සම්පූර්ණයෙන් අය ආපු විදේශකයින් ඒවා එකින් එක ගලවගෙන ගලවගෙන දැන් මේ යන තත්ත්වයක් ගොඩනැගිලා තියෙන්නේ ඒකයි. එතකොට මේ වෙලාවේ දැන් දකුණු ආසියාවේ ඉහළම විදුලි බිල තුන් පාරකින් ඉහළ ගියා රුපියල් බිලියන් 65ක් විදුලි බල මණ්ඩලයේ මේ වෙනකොට ලාභ උපයනවා. රුපියල් බිලියන් 65ක් කාඤ්ඤ රත්නත්තේ කාංචන විජේසේකර ඇමතිවරයා බොහොම ආඩම්බරෙන් දැන් ඒවට උදං අනනවා අපි දැක්ක බිලියන් 65ක් විදුලි බල මණ්ඩලයේ ලාභයි විදුලිය දැන් එතකොට ඉන්ධන වලින් බිලියන් 100 රුපියල් බිලියන් 120ක් ඉන්ධන වලින් ලාභයි මේකට තමයි කියන්නේ අර රෝමයේ ගිනි ගන්නද්දී නීරෝ වීණා වාදනය කරනවා කියලා රැවුල ගිනි ගන්නද්දී සුරුටු වත්තු කරනවා දැන් මිනිස්සු තමන්ගේ තියෙන සකල ඒ සම්පූර්ණ ඒ මුළු සමස්ත ජීවන වියදම දරා ගන්න බැරුව ඒවා බැලන්ස් කර ගන්න බැරුව කළමනාකරණය කර ගන්න බැරුව දුක් වෙද්දි විදුලියට අධික මිලක් දම්මලා ඉන්ධන මිල අධික ඉහළ මිලකට උස්සලා දැන් විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් ආයතනය බිලියන් ගණන් වාසි ලබනවා විදුලි බල මණ්ඩලය බිලියන් 65ක් ලාභයි ඉන්ධන පෙට්‍රෝලියම් බිලියන් 120ක් ලාභයි. එතකොට මේ වගේ වෙන්නේ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ ව්‍යාපාර කරුවන් මේ ව්‍යාපාරිකයින් දවස ගන්න තමන්ගේ ව්‍යාපාර වලින් ඈත් වීම. ඔවුන්ට ඒ වෙනද පොළ තුල ඒ තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බෑ. ඔවුන්ට තරහ කරන්න බෑ. ඒ මිල මට්ටම් එක ඔවුන්ට ඔට්ටු වෙන්න බෑ. ප්‍රවාහන වියදම් අධිකයි. නිෂ්පාදන වියදම් අධික වෙනකොට ඉබේම මේ රටේ ව්‍යාපාරික කඩා වැටෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. එතකොට පරාටේ නීතිය ගැන
පරාට නීතිය ගැන අපේ විපක්ෂ නායකතුමා දිගින් දිගටම කතා කළා. එතකොට ඒවත් මේ ව්‍යාපාරිකයින්ගේ බංකොලොත්භාවයට විශාල වශයෙන් හේතුවක් වුණා. හැබැයි මම බැංකු පිළි අරගෙන නැහැ. දැන් අපි දකිනවා ශීඝ්‍රයෙන් මේ පරාට නීතිය ක්‍රියාත්මක වීම අවලංගු වීමත් එක්ක හැබැයි මම බැංකු පිළිගන්නේ නැහැ. විශාල වශයෙන් බැංකු ඒ ණයගත්ත ණය හිමියන්ගේ ඒ දේපල විශාල වශයෙන් ඒ ආපහු අලෙවි කරන තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඔව් වෙන්දේසි කරන තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ එතකොට මේ ආණ්ඩුව විසින් කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක් තීරණයක් මේක බැංකුව පිළිගන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ නීතිය ගැසට් පත්‍රයක් මගින් එළි දක්වන තුරු ඊට කලින් මේ ව්‍යාපාරික සතුව තිබිච්චේ අන්තිම දේපල සොච්චමත් ඒක වෙන්දේසි කරලා ඉවර කරන්න බැංකුව මේ කඩිමුඩියේ ලෑස්ති වෙනවද කියන කතාව අපි මේ අවස්ථාවේදී අපි අහනවා. එතකොට අපේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ආණ්ඩුවට හිතවත් අය මේ රටේ බැංකුවලට විශාල පොලු තියලා තියෙනවා. ඒ දැවැන්ත ණය පොලු ටික ඒවා බොල් ණය හැටියට කපා හරිද්දි අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කුඩා හා සුළු ව්‍යාපාරිකයින්ගේ ඒ තියෙන ණයවලට මේ විදිහට බැංකුව කටයුතු කිරීම මම හිතන්නේ අපරාධයක් සහ අසාධාරණයක් හැටියට මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. ඉතින් ඒකම අපි කියන්න ඕනේ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, දැන් එන්නේ උත්සව කාලයක්. ඒ කියන්නේ දැන් බක් මාසෙට ලං වෙනවා. අවුරුදු සිංහල අලුත් අවුරුදු සිංහල දෙමළ අලුත් අවුරුද්දට අපි දැන් කිට්ටු කරමින් ඉන්නවා. එතකොට පාරිභෝගිකයින්ට වැඩි වැඩියෙන් ආහාර පාන ඒ උත්සවය සඳහා අවශ්‍ය වෙන ඒ වියහියදන් වැඩි වැඩියෙන් යන කාලයක්. ඉතින් ඒ නිසා දැන් ජනතාව බලාපොරොත්තු ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ජනාධිපතිතුමාගෙන් සුබ පණිවිඩයක්. ආර්ථිකය පිළිබඳව ජන ජීවිතය පිළිබඳව ජනතාවගේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳව මේ ආණ්ඩුවෙන් සුබ පණිවිඩයක් එයි කියන එක බලාගෙන ඉන්නවා. ඉතින් ඒ ආණ්ඩුවෙන් සුබ පණිවිඩය එනකොට බලාගෙන ඉන්නකොට කොවුලේ කඩලනවා බලාගෙන ඉන්න ජනතාවට ඊයේ කපුටෙක් ආවා කියලා ආරංචියකුත් තියෙනවා. මේ කොවුලෙක් බලාගෙන කොවුලෙක් එනකම් බලාගෙන ඉන්න මේ අපේ ජනතාවට ඊයේ දවසේ කපුටෙක් ආවා කියලා ආරංචියකුත් අපිට තියෙනවා. කපුටෙක් කියලා කියන්නේ කවුරුත් නෙමෙයි, අපි දන්න බැසිල් රාජපක්ෂ මහත්තයා. ජනතාව තමයි මේවා කියන්නේ. කොවුලෙක් එනකම් හිටපු අපිට කපුටෙක් ආවා කියන එක තමයි ජනතාව කියන්නේ. එතකොට දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් මේ ජනතාව තමන්ගේ බඩු භාණ්ඩවල සුබ පණිවිඩයක් පිළිබඳව ආර්ථිකය පිළිබඳව සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙලා ඉන්නකොට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ආරංචි වෙනවා අපි දැන් පාර්ලිමේන්තුව විසිරුවනවා. පාර්ලිමේන්තුව විසිරුවලා කඩිනමින් ජනාධිපතිවරණයට යන්න කලින් මහමැතිවරණයකට එනවා කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමුන්නාසෙත් ඉන්න කුලියාපිටිය නගරේ දැන් 10 වෙනිදාට අපි දන්න හැටියට තමුන්නාසෙත් මම දන්නවා ලොකු සෙනගක් එක්ක එතුමාට ආශිර්වාද කරන්න සම්බන්ධ වෙනවා කියලා. තමුන්නාසෙ ඒ කාලේ නම් ලොකුවට බැන බැන හිටියා. මට පේන්න බෑ කිව්වා. නමුත් දැන් තමුන්නාසෙ ලොකු සෙනගක් එක්ක යනවා කියලත් අපි දන්නවා. එතකොට දැන් ජනාධිපතිතුමා 10 වෙනිදාට එතුමාගේ ජනාධිපතිවරණ ගරු මන්ත්‍රීතුමා මට මේ අමුලාසෙන් උත්තර දෙන්න බෑ කොට එහෙනම් මං ගැන කියන්න එපා. නෑ මම වැරද්දක් නෙමෙයි ඔබතුමාට කිව්වා. ඔබතුමාත් යන බව දන්නවා. එතකොට ජනාධිපතිතුමා 10 වෙනිදාට ඒ තමුන්නාසගේ නගරයේ කුලියපිටියේ ජනාධිපතිවරණ සටන ආරම්භ කරන්න දියත් කරන්න ජනාධිපතිවරණතුමා සූදානම් වෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඊයේ ඇවිල්ලා කියනවා එතුමා මහමැතිවරණයකට යන්න සූදානම් වෙනවා කියන එක. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා මහමැතිවරණයක් ගැන කියනවා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයක් ගැන කියනවා. අපි දන්නේ නැහැ මේ මොන මැතිවරණයක් ඉස්සරහට එයිද මොකක් එයිද කියන එක අපි දන්නේ නැහැ. අපි මේ දෙකටම කැමතියි. මේක හැකි ඉක්මනින් යනවට කැමතියි. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කඳවුරේ එතුමාගේ මතය ඉක්මම වෙයිද, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මතය ඉක්මම වෙයිද, කවුරු මෙතන ශක්තිමත්ද, කාගේ කණ්ඩායම මෙතන ශක්තිමත්ද කියන එක අපි බලාගෙන ඉන්නවා. ඒ නිසාම අපි කියන්න කැමතියි නිරන්තරයෙන්ම
සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ අපේ ආණ්ඩු පක්ෂයෙන් හැමතිස්සෙම සමච්චල් කරනවා. එතුමා මේ අභියෝගේ බාරගත්තේ නැති ආණ්ඩුව බාරගන්න කියලා ආරාධනා කරද්දී එතුමා බය වුණාය. නිර්භීත විදියට රනල් වික්‍රමසිංහ මහත්තයායි අභියෝගේ වගකීම බාරගත්තාය. එහෙම කියලා කියනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි බැසිල් රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නැතුව පාර්ලිමේන්තුවෙන් පිටත ඉඳගෙන පාර්ලිමේන්තුව විසිරවීමේ පාර්ලිමේන්තුව හෙල්ලීමේ බලයක් බැසිල් රාජපක්ෂ මහත්තයාට තියෙනවා නම් අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 50ක් 52ක් තියාගෙන අපි ආණ්ඩුව බාරගත්තා නම් ඒත් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ලනුව කපලා දානකොට ගෙජ්ජි වල හොල්ලනකොට සීනුව ගහනකොට අපි ආණ්ඩුව දීලා අපි ගෙදර යන්න ලෑස්තිලා ඉන්න ඕන නේද කියන එක අපි අහනවා. ඒ නිසා තමයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි රනල් වික්‍රමසිංහ මහත්තයායි ඔබතුමයි කාලය අවසන්. හරි තප්පරදේ. ඒ නිසා තමයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි රනල් වික්‍රමසිංහ මහත්තයාටයි තමුන්නාසලටයි ලැජ්ජාව විලි ලැජ්ජාව නැති වුණාට හොරා හොරා බැඳුම් කර හොරා කියලා ගරහපු රනිල් වික්‍රමසිංහ මහත්තයා සුර කුමාරයෙක් කැටියට පිළිගන්න බදාගන්න වැළඳගන්න තමුන්නාසලගේ ලැජ්ජාලහර කපලා තිබුණාට තමුන්නාසලට ලැජ්ජ නැති වුණාට අපි ඒ ආණ්ඩුව බාරගෙන ප්‍රතික්ෂේප කරේ කියන මගේ මිත්‍ර මන්ත්‍රීතුමාගේ කතාව ඇහුවම මේ මම බැලුවා එතුමා කතාවේ වැඩිපුරම තිබුණේ බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ මහත්තයාට මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් නැහැ. කිසිම තනතුරක් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ පක්ෂේ විතරයි. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයා අද ආවා ලංකාවට. අපි එතුමාව රත්නායක ගුවන්තොටුපළට ගිහිල්ලා එක්කගෙන ආවා. ඇයි මෙච්චර බය? දැන් සාමාන්‍ය මේව කියන විදිහේ බලවේගයක් නැත්තම් හැකියාවක් නැත්තම් ඇයි මෙච්චර බය වෙලා කෑ ගහන්නේ? ඇයිද පාර්ලිමේන්තුවේත් එතුමා නැහැ. අමති කමකත් නැහැ. මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන්නෙත් නැහැ. ඇයි මෙච්චර බය?